ලෝකේ පුරා වීදි සිටින දරුවන්ට අභ්‍යවකාශ ගවේෂණය සමග සම්බන්ධ වීමට උපකාර පිණිස ඇමරිකාවේ NASA ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරඟයේ වයස අවුරුදු 4ත් 6ත් අතර වයස් කාණ්ඩයේ ලෝ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අනුරාධපුරයේ තිරප්පණේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහම් ලෝෂිත ප්‍රේමරත්න ශිෂ්‍යයා සමත්ව තිබෙනවා. අභ්‍යවකාශයේ ජීවත් වී මහා වැඩ කිරීම යන තරඟ ශීර්ෂය යටතේ දහම් ලෝෂිත ශිෂ්‍යයා ඉදිරිපත් කළ මෙම සිතුවම ප්‍රථම ස්ථානය දිනා ගැනීම සමග NASA ආයතනය මගින් සම්පාදිත 2024 වර්ෂය සඳහා දිනදර්ශනයේ ජූලි මාස පිටුව සඳහා එම සිතුවම තෝරාගෙන තිබෙනවා. චිත්‍ර ඇඳීමතින් සුවිශේෂී දක්ෂතාවක් දක්වන දහම් ලෝෂිත දරුවා ජාත්‍යන්තර චිත්‍ර තරඟයකට නිර්මාණ ඉදිරිපත් කරමින් සිය පළමු චිත්‍ර තරඟයෙන්ම ලෝ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක්. මම ඉගෙනුම ලබන්නේ ආ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ. මට චිත්‍ර අඳින්න ඉගැන්නුවේ අම්මයි තාත්තයි පුංචි. මම නාසායදෙන් චිත්‍රයක් ඇඳා ඒකෙන් ලෝකෙන්ටම ප්‍රථම ආස්ථාවක් හම්බ වෙලා තියෙනවා. අභ්‍යවකාශේ ජීවත් වීමටයි වැඩ කිරීමටයි මාතෘකාව තමයි ඇන්දේ. ග්‍රහලෝක පාරවල් පැල සිටිනවා. මම චිත්‍ර ඇඳලා මම පාට කරලා තමයි දැම්මේ. පැස්ටලරි. ඇන්දද තව රටවල් වලද එම් තරඟ වලට එම් චිත්‍ර අඳිනවද? ඔව්. මොනවගේ චිත්‍ර අඳලාද? ජපානෙට, ඉන්දියාවට, ඕස්ට්‍රේලියාවට. මීට අමතරව පළාත් ජාතික මට්ටමේ චිත්‍ර තරඟවලින්ද මෙම ශිෂ්‍යයා ජයග්‍රහණ වාර්තා කර ඇති අතර ඉන්දියාව ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල පැවැත්වෙන ජාත්‍යන්තර චිත්‍ර තරඟ කිහිපයකටද නිර්මාණ යොමු කර ඇති බවයි දහම් ලෝෂිත ශිෂ්‍යයාගේ දෙමාපියන් පවසන්නේ. ඇත්තටම මේ අපි චිත්‍ර මෙයාට සාමාන්‍ය දෙයක් කරන්න පුළුවන් කියලා අඳුනාගත්තේ ඉස්කෝලේදී. ඒ කියන්නේ ඉස්කෝලේදී එයාට පන්ති භාර ගුරුවරිය යමක් දුන්නොත් එයා මොනවාරි දෙයක් ඇඳලා පෙන්නොත් ඒ විදිහට මෙයා අඳිනවා. ඉතින් ඒක අපිට පන්ති භාර ගුරුතුමී කියලා තියෙනවා. ඉතින් ඊට අමතරව මගේ බිරිඳ නිතරම උත්සාහ කරනවා මේ එයාට යමක් උගන්වන්න. ඊට පස්සේ එයාට මොනවා හරි දෙයක් ඇඳලා පෙන්වුවොත් හරි කිව්වොත් හරි සාමාන්‍ය ඒක එයාට අඳින්න පුළුවන්. බලාගෙන හරි කිව්වොත් හරි එහෙම අඳින්න පුළුවන්. එහෙම තමයි අපි අඳුනගත්තේ. මේක ඇත්තටම මේ අන්තර්ජාලය හා සම්බන්ධ වෙන තරඟ. මේවා අපිට අන්තර්ජාලයේ අපි පොඩක් හොයලා බැලුවොත් එහෙම තියෙනවා මේ ජාත්‍යන්තර තරඟ. ඒවා විවෘත තරඟ ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. සමහර තරඟ තියෙනවා ගෙවල ඉදිරිපත් වෙනවා, සමහර තරඟ තියෙනවා ගෙවීමක් නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් අපිට තියෙන්නේ තමන්ගේ දරුවාට කියලා චිත්‍රයක් අඳවලා ඒක ස්කෑන් කරලා ඊට පස්සේ ඊමේල් එකක් විදියට මේ අපිට ඒ ආයතනයට යොමු කරන්න. මේක අපි දැනට මාස 3කට විතර කලින් ඉදිරිපත් කරේ. ඊට පස්සේ දෙසැම්බර් මාසේ මුල් සතියේ අපිට ඊමේල් පණිවිඩයක් ආවා. අවසාන කීප දෙන අතරට දරුවගේ චිත්‍රය තේරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තිබුණා ඒකෙදි ඒ ආපු ඊමේල් පණිවිඩය රහසිගතව තියාගන්න කියලා. ඒක මේ ප්‍රසිද්ධ කරන්න එපා, රහසිගතව තියාගන්න කියලා. ඊට පස්සේ දෙසැම්බර් මාසේ 21 වෙනිදා හවස ආවා ඊමේල් පණිවිඩයක් මගින්. අවසාන තරංකරුවන් අතරට තේරලා තියෙනවා කියලා. ඒකේ ප්‍රතිඵල ලේඛනය දෙසැම්බර් මාසේ 22 වෙනිදා ඒ ඇමරිකාවේ වෙලාවෙන් 2ට තමයි දානවා කියලා තිබුණේ. ඉතින් අපි මම උදේ බැලුවා ඊමේල් එක මේ ඕපන් කරලා බලනකොට NASA ආයතනේ දාලා තිබුණු අපේ පුතාගේ වයස් කාණ්ඩේ, ඒ කියන්නේ අවුරුදු 4-6 වයස් කාණ්ඩේ තමයි මේ තරඟයට ඉදිරිපත් උනේ. එතකොට ඒකේ තිබුණා මාතෘකා 4ක් යටතේ චිත්‍ර ඉදිරිපත් කරන්න. එතකොට අපි දරුවා ඉදිරිපත් කළේ අභ්‍යවකාශයේ ජීවත් වීම සහ වැඩ කිරීම කියන මාතෘකාව යටතේ. ඉතින් අන්න ඒ කාණ්ඩය යටතේ මම බැලුවා බලනකොට මගේ දරුවාගේ ප්‍රථම ස්ථානය කියලා ඒකෙන් දන්වලා තිබුණා. තවත් කියන්න ඕනේ ඒක අර NASA ආයතනයෙන් කැලෙන්ඩර් දින දර්ශනයක් මේ නිකුත් කරනවා. ඒකෙදි ජූලි මාසේ ට අදාළව මගේ පුතාගේ චිත්‍රය දාලා තියෙනවා. ඒකේ අපිට දැනුම් දීලා තියෙනවා දිනපු අයට පැකේජයක් එවනවා කියලා. ඒක එවනවා කියලා තියෙන්නේ
ඊමේල් පණිවිඩේ තියෙන විදිහට පෝස්ට් කළා. ඒ කියන්නේ ඒගොල්ලෝ අපේ විස්තර ගත්තා. ඒ කියන්නේ අර දෙතුන් පාරක්ම විස්තර ගත්තා. අපේ දෙමාපියන්ගේ විස්තර ලිපිනේ ඒ ටික ගත්තා. ඒ ටික අපි ඉදිරිපත් කරා. ඒ ඊමේල් පණිවිඩේ තියෙනවා අපිට තැපැල් මගින් එවනවා කියලා තමයි තියෙන්නේ. ඊයේ තිබුණා උතුරුමැද පළාත් කලා උළෙලේ චිත්‍ර ඇඳපු තරඟෙන් පුතාට සහතිකයක් තියෙනවා. ඊට අමතරව තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තිබුණා ළමා කතන්දර ඉදිරිපත් කිරීමේ තරඟයක්. ඒකෙත් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් ඉදිරිපත් වෙච්ච ළමයිගෙන් අපේ දරුවා තමයි ප්‍රථම ස්ථානය ලබාගත්තේ. ඔව්, ඉදිරි තරඟ වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවැත්වෙන කේරළ ටුවරිසම් කියලා ඒකේ අපිට තිබුණේ ඒකතා. ඒ කියන්නේ කේරළයේ අසිරිය ගැන විස්තර තමයි ඒකේ දාන්න කියලා තිබුණේ. ඉතින් එහෙම චිත්‍ර ටිකක් ඉදිරිපත් කළා දෙන. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, ජපාන වගේ තරඟවලත් රටත් අපි දැනට යොමු කරලා තියෙනවා. ඉතින් තාම ඒ වගේ ප්‍රතිඵල නිකුත් වෙලා නැහැ. ඒවා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. පාසල් විෂයන් පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම ඉංග්‍රීසි විෂයට පුතා ගොඩක් කැමති. එයා ඒක ටිකක් අධ්‍යයනය කරනවා අපිට පේනවා වැඩිපුර. ඊට අමතරව ගණිතයේ විෂය, දෙමළ විෂය වගේ ටිකක් අපහසු විෂයන් තමයි එයා මේ අධ්‍යයනය කරන්න කැමති. ඉතින් ඒ වගේ ටිකක් ප්‍රතිඵල තියෙන අපිට පේනවා. මොකද මේ එයාලගේ ප්‍රශ්න පත්‍ර දුන්නොත් එයාලගේ වයසට අදාළව එයා ටිකක් වැඩිපුර ලකුණු ටිකක් ගන්නවා. අපිට ඒක පේනවා.